අපි 54 වෙනි කොළඹ දිස්ත්‍රික් දිසාකඳුර අපි මෙවරත් අපි අගෝස්තු මාසයේ අපි සැලසුම් කරත් රටේ පැවතිච්ච කාලයක් අයහපත් තත්ත්වයක් එක්ක අපිට ඒක වෙනස් කරන්න ඕන නමුත් අපි ඒ වැඩේ අතහැරියේ නැහැ දෙසැම්බර් මාසයේ අපි 19 ඉඳන් 23 දක්වා මෙම කඳුර පැවැත්වීමට අපි තීරණය කළා තියෙනවා ඉතින් අපි කෙසේ වෙතත් ආරක්ෂක තත්ත්වයේ ගැන තවත් දුරටත් කල්පනා කරලා ළමයින්ගේ අපි විහාරමාදේවි උද්‍යානයේ මේවර අපි පොඩ්ඩක් බැහැර කරලා අපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයක් තියෙනවා මීපේ පාදුක්ක තමත් ආරක්ෂිතයි ඒ ස්ථානයේ අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ ස්ථානයක් අපි ඒ ස්ථානේ තෝරගත්තා දෙසැම්බර් 19 ඉඳන් 23 වෙනකල් මේ කැම්පෝරිය අපි පවත්වන්න අදහස් කරගෙන ඉන්නවා ෆෝවර්ඩ් ටුගෙදර් එක්ව පෙරට කියන තේමාව යටතේ තමයි අපි මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාර කැම්පෝරිය සියලු දෙනාම අපි එකට එකතු වෙලා අද අපි රැස්වීම නැවතත් ආරම්භ කරා අපේ නැවතුපු දැනින් රැස්වීම මාලාව අපි ඉදිරි සතිය තුලදී මේ ස්ථානයේ නරඹල ස්ථානයේ පිළිබඳ ඡායාරූප ස්ථානයේ පිළිබඳ විස්තර ඔයාලට ගේන්න අපි බලාපොරොත්තු වෙනවා මූලිකව දැන් ලියාපදිංචි කටයුතු ආරම්භ කරලා තිනවා නොවැම්බර් මාසේ 15 වෙනි අපි ලියාපදිංචි අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා ලියාපදිංචි සඳහා සියලුම ෆෝම් මේ වෙනකොට සියලුම බාලදක්ෂ නායකයින්ට අපි ඊමේල් මගින් යවලා තිනවා එක් බාලදක්ෂෙකුට රුපියල් 500යි ලියාපදිංචියට මේ සඳහා බාලදක්ෂ සහභාගී වීමේ සහතික පත්‍ර ඒ වගේම ස්කිලෝරාම අපි කියන ක්‍රියාකාරකම් සඳහා වූ සහතික පත්‍ර ක්‍රියාකාරකම් සඳහා වූ බැජ් එකක් වෙනම ඊට අමතරව සහභාගී වෙන අයට වෙනම තවත් සාමාන්‍ය කැම්පරි බැජ් එක ඒ සියලු දෙනාම ලැබෙනවා ඒ වගේම විශේෂ ක්‍රියාකාරකම් මේ අවස්ථාවේ අපි මේ වර අපි ලෑස්ති කරලා තියෙන්නේ පහුගිය වසරවල තිබ්බ වගේ වෙන දේවල් වලට හාස්පත වෙනස් දේවල් අපි බලාපොරොත්තු වෙනවා සියලු බාලදක්ෂයන්ට පෝතක බාලදක්ෂයන්ට සිඟිති බාලදක්ෂය සියලු දෙනාටම මේ වරත් මේකට සහභාගී වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් අපේ කඳවුරට බාලදක්ෂයන් 4000කට 5000කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වෙනවා අපි මේ වරත් ඒ බාලදක්ෂයන්ගේ ආරම්භ ඒ සහභාගීත්වය අගේ අපි හිතනවා ලැබෙයි කියලා අපිට දැනටමත් පාසල් වලින් ඒ ගැන දැනුවත් කරලා තියෙනවා මෙන්න මේ වශයෙන් සහභාගී වෙනවා කියලා විශේෂයෙන් අපි සියලු දෙනාටම ආරාධනා කරනවා දෙමාපියන්ටත් මේක නරඹන්න පුළුවන් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ අපේ 54 වෙනි කොළඹ දිස්ත්‍රික් කැම්පෝරිය සාර්ථක කරගන්න හැමෝම දායක වෙන්න ඒ වගේම ඉදිරියේදී අපි තවත් මේ කඳවුර පිළිබඳ වැඩසටහනකින් ඔබ සියලු දෙනා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි